ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සහල් මාෆියාව මුළුමනින්ම බිඳ දමනවා. උත්සව සමයේට සහතික මිලටම හාල් දෙන්න ආණ්ඩුව සූදානම්. කොරෝනා පොකුරට ඊයේ 331ක් වැඩිම පොසිටිව් මාතරින්. පාස්කු කොමිසමට නිලධාරීන් පත්කලේ කාදිනල් හිමිගිනුත් අදහස් අරගෙනයි. නීතිඥ හරිගුප්තා හෙළි කරයි. වාහන නිෂ්පාදනයේට උපාංග එකලස් කිරීමට සම්මත මෙහෙයුම් පටිපාටියක් එළි දකි. අක්කරේ පත්තුවේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් එක්ක සැකකරුවන් දෙදෙනෙක් දැලේ. ඇස්ට්‍රා සෙනිකා ගැන සැකයක් ඇති කරගන්න එපා. ලෝක සෞඛ්‍ය ලොවටම කියයි. සහල් මාෆියාව මුළුමනින්ම බිඳ දැමීමට ක්‍රියා කරන බව රජය අවධාරණය කරනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ උත්සව සමයේදී සහතික මිලට සහල් ලබා දීමට පියවර ගන්නා බවයි. ජනතාවට සහන මිලට සහල් ලබා දීමේ අරමුණ රජය සතුව තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඇත්තරම වියැළවි මණ්ඩලයත් තරඟකාරී මිලට වී වෙළඳපොළට ප්‍රවිෂ්ට වෙලා වගා කරන ජනතාවට අසාධාරණයක් නොවන පරිදි සාධාරණ මිලට වී ලබා ගැනීම සහ ආරක්ෂිත තොගයක් රැස් කිරීමේ කටයුත්ත ආරම්භ කරේ. මොකද පසුගිය කාලේ පුරාවටම අපි දැක්කා වී මිල කෙසේ වුවත් සහල් මිල අඛණ්ඩ විහෙළන ස්වරූපයක්. ඉතින් මේ කන්නේදී වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමෙන් ලැබුණාට වෙළඳපොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වී තොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. අපි උත්සව සමයේදී සතොස මගින් වී අලුයි මණ්ඩලය මගින් ලබාගත් වී තොග සහල් බවට පරිවර්තනය කළා. අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. ඊට එහාට ගිහිල්ලා යම් පමණකින් කණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලිකංශයේ වී සංගවා ගැනීමක් සිදු කළොත් රජයේ හැටියට අනිවාර්යයෙන්ම අපිට යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිලට ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා. නැත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල අපිට තියෙනවා රජයක්. මේ සම්බන්ධව කටයුතු කරන මාෆියාවක් තියෙනවා නම් ඒ මාෆියාව කඩන්නත් ඒ මාෆියාවට පිළිතුරු දෙන්නත් ඒ අභියෝගය බාර අරගෙන ජනතාවට උපරිම රුපියල් 98ට සහල් ලබා දීමේ වගකීමත් රජය බාර අරන් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපේ දෙගිඩියාවක් නැහැ. සීනි බදු සංශෝධන. මේකෙන් යම් පිරිසක් ආයුතු ලාභයක් ලබලා තියෙන බව දැන් ප්‍රකාශ වෙනවා. මේක සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද රජය විදියට? බදු වංචාව කියන්නේ ඉන්කම් ටැක්ස් නොගෙවන අය. මේක මේ වර්ධී හර්තකතනයක් දීලා බදු වංචාවක් කරයි කියන එක මහ විහිළුවක්. සීනි 145ට තිබ්බේ අපි බලාපොරොත්තු වුණේ 98ට 95ට. හැබැයි 110ට බෙලඳපොලේ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක 145ට ගිහිල්ලා නැහැ. එහෙමනම් පරිභෝගිකයාට යම් වාසියක් ලැබලා තියෙනවා. ඒ නිසා මේ වංචාව කියන වචනයම නිර්මාණය කරලා ඒ නිර්මාණය තුළ ඉඳගෙන කටයුතු කිරීමක් තමයි අපි දකින්නේ. මේ බදු අඩු කිරීමෙන් පස්සේ කිසිම විටක සීනි වලට බදු අය කිරීමක් නැහැ. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය. සීනි වලට විතරක් නෙමෙයි සැමන් වලට, ලොකු ලූඩු වල ඇතුළු දේවල් වලට, පරිප්පු වලට බදු අඩු කරලා තියෙනවා. උදාහරණයක් හැටියට වැට් බදු 15 සිට 8 දක්වා අඩු කිරීම හරහා විතරක් 2020 වසරේදී 2019ට සාපේක්ෂව රුපියල් බිලියන 230ක බදු ආදායම අඩු වීමක් වෙලා තිබෙනවා. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට ක්‍රියාත්මක වෙච්ච එකක් නිසා මේ සම්බන්ධයෙන් කිසිම වංචාවක් සිදුවලා නැති බව ඉතාම පැහැදිලි කාරණයක්. මුල්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් වුණේ නැහැ කියන එක බලපෑමක් විය හැකි කියන මතවාදයක් තිබෙනවා. දැන් ප්‍රංශේ වගේ රටවල් වල වෙනත් විවිධ හේතුන් නිසා වෙන්නට පුළුවන්. හැබැයි එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධව සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම ඒ කැලයුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපි කාල වේලා අරගෙන හදිස්සි නොවේ ඒ කැලයුතුයි කියන මතයට ඇවිල්ලා තියෙනවා. COVID-19 ආසාදිතින් 331 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. වැඩිම පිරිසක් වාර්තා වුණේ මාතර දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 331 දෙනා අතරින් 248 දෙනෙකු දේශීයව හඳුනාගෙන තිබෙනවා. 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. වැඩිම ආසාදිතින් පිරිසක් මාතර දිස්ත්‍රික්කෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 49ක්. ඊට අමතරව මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 34 දෙනා මගින් වාර්තා වුණා.
කොළඹ දිස්ත්‍රික්කෙන් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 28ක්. අනෙක් ආසාදිතින් 103 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා. කොවිඩ් තත්ත්වයේ යම්කිසි ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවක් ලැබිලා තියෙනවා. ඉතින් ජනතාව ඉතාමත්ම හොඳින් මේ සඳහා තව ටිකක් උනන්දු වුණොත් මම හිතන්නේ අපිට හොඳින් පාලනය කර ගන්න පුළුවන්. PCR අඩු වීම නිසා මේක මේ නමුත් එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මොකද PCR අනවශ්‍ය විදිහට කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැති බව තමයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. කොළඹ නගරය ගත්තොත් 102කට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත් කළත් අවසානයි. කොළඹ මහනගර සභාවේ සීමාවෙන් පිටට 102කට අධික ජනතාවකට මේ එන්නත ලබා දීලා තියෙනවා. අද උදැසන වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පුකුරේ සමස්ත සංඛ්‍යාව 84,248ක්. ඉන් පුද්ගලින් 83,569 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 88,238ක්. 2,737 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 84,969ක්. කොරෝනා ආසාදිනයේ සිටි 5 දෙනෙකු මිය යමත් සමග මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාමගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 105ක් තුළ පුද්ගලයන් 10,411 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 5,543ක්. වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් කොළඹදී එළි දැක්වුණා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ලොව ඉස්තරම්ම සන්නාමයේ ලෙස ලොවට ගෙන යාමට රටක් ලෙස අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෙම මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු කෙරුණා. මෙම මෙහෙයුම් පටිපාටිය කර්මාන්ත අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. ඊට අදාළ වෙබ් අඩවියද අග්‍රාමාත්‍යවරු අතින් විවෘත කෙරුණා. දේශීය කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කළ මෙම මෙහෙයුම් පටිපාටිය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පැවසුවා. මේ සමග වාහන නිෂ්පාදනය හා එකලස් කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමට හැකිවන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මේ අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරුම් ලක්ෂයක් වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. කොවිඩ් සමග ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන ආනයනෙන් අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවට පත් කරන්න හිතාගෙන නෙවෙයි. එවෙනකොටත් අවුරුදු දෙකකට විතර ඇති වෙන්න ගෙනපු වාහන රටට ඇතුළෙ තිබුණු බව ඔබ දන්නවා. ක්‍රමයක් වෙනස් කරන හදනකොට විවිධ බාධක ඇති වෙනවා. සමහර අය කැමති, තව අය අකමැති. හැබැයි සාර්ථක ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නම ඒ හැමෝම වැඩපිළිවෙලක එකතු වෙනවා. වාහන නිෂ්පාදනය එකලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටියක් මෙයට පෙර තිබුණේ නැහැ. මේ අපේ රටේ කර්මාන්ත ශිස්ත්‍රයේ ඇරවුම් ලක්ෂයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. වාහන එකලස් කිරීම දේශීය වශයෙන් ආරම්භ කළාම ඕට ප්‍රතිස්ථාන ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වාහන උපාංග නිපදවීමේ කර්මාන්තයත් ඒකම වේගෙන් දියුණු වෙනවා. තවත් පැත්තකින් නවෝත්පාදන සඳහා රට තුළ විශාල ඉල්ලුමක් ඇති කරන්නත් ඒ සම්බන්ධ උනන්දුවක් ඉහළ දමන්නත් මෙවැනි සම්මත මෙහෙයුම් පටිපාටියක් තිබීම ඉතා වැදගත්. වෘත්තිකයන් 20,000කට පමණ මේ වැඩපිළිවෙලින් ඍජු රැකී අවස්ථාද හිමි වෙනවා අපිට පේනවා. තරඟ කරන්නේ දියුණු ලෝකයක් සම. මේ තරඟයෙන් අපිවත් යුතු නැහැ. කොතරම් බාධක තිබුණා. විදේශ විනිමය විදේශ රටවලට ගලා යාම අවම කරමින් ජාතික ආර්ථික අභියෝගය ජය ගැනීමේ හැකියාව අපට තියෙනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුකමේන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමට නිලධාරීන් පත් කළේ බලපෑමට ලක්වුවන්ගේද අදහස් ලබාගෙන බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා පවසනවා. ස්වාධින් රූපහණී 7 වැනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඊයේ දිනේ අග්‍රදගුරු අතීතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය පිළිබඳවද ඒ මහතා මෙහිදී පැහැදිලි කළා.
අපි බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කොමිෂන් සභාව මීට වඩා මේ සම්බන්ධව කරුණු සොයා බලයි කියලා. නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ නිසා මේක අපි සලකන්නේ අසම්පූර්ණ වார்த்தාවක් හැටියට. මේ කොමිෂන් සභාව වார்த்தාව ගැන සෑහීමකටපත් වෙන්න බෑ. ඒ අය වෙනුවෙන් තුමා එදා ඉඳලම පෙනී සිටියා. තවමත් පෙනී සිටිනු. එතකොට ඒ අයගේ නායකයා විදියට එතුමාගේ ආවේගය අපිට තේරුම් ගන්න පුළුවන්. එතුමාගේ හැඟීම මේ වார்த்தාවේ සඳහන් කරලා තියෙනවා. මෙම සමාජිකයන් පත් කිරීමේදී සහ විෂයපතේ තීරණය කිරීමේදී කාඩිනල් තුමාගෙන් විමසලා එතුමාගේ ඉල්ලීමක් පරිදි තමයි මේ සමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා පත් කරලා තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ කාලය තුළම කාඩිනල් තුමා නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරයෙක් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියා. ඒ පෙනී සිටින්න ඉඩ දුන්නේ ජනාධිපතිතුමා විසින් සඳහන් කරලා තිබුණා මේ කොමිෂන් සභාවට කාඩිනල් තුමාගේ ඉල්ලීමක් මත තමයි මේ කොමිෂන් සභාව පිහිටුවේ කියලා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ මේ කොමිෂමේ සමාජිකයන් අවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන්, අලුත් අය දාපත් කරන්න පුළුවන්. ඒ වගේම කොමිෂමේ සොයන්නේ දීලා තියෙන විෂයපතේ තව පුළුල් කරන්න, අඩු කරන්න යන අධිකාරිය කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාඩිනල්තුමාගෙන් විමසීමක් කරා අවශ්‍යතාවයක් තියෙනවද අලුත් වෙනසක් කරන්න කියලා. නමුත් කාඩිනල්තුමා කියා සිටියා එහෙම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරපු ඒ කොමිෂන් සභාවේ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට යන්නේ. ඒ අනුව තමයි අවසාන වාර්තාව පෙබරවාරි පළවෙනිදා බාර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. අක්කරේපතුව ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂා කර රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශනයේදී නෝට්ටු පිටපත් කළ ස්ථානය පරීක්ෂා කර තවත් සැකකරුවෙක් සහ උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී අක්කරපත්තු පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අක්කරපත්තු පොලිස් වසමේ ඔළුවිල් සහ නින්දවූර් ප්‍රදේශවල කරන ලද වැටලීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 මුදල් නෝට්ටු 124ක් සොයාගෙන තිබෙනවා. අර්ධ වශයෙන් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු 20ක් සොයාගෙන තිබෙනවා. මේ මුදල් සත්‍ය මුදල් වූවා නම් එහි වටිනාකම රුපියල් 6,40,000ක පමණ මුදලක් වන බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මෝටර් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ප්‍රින්ටරයක්, ස්කෑනර් යන්ත්‍රයක්, කටර් එකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ විවිධ ආකාරයට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපොළට එදිනෙදා ගනුදෙනු කරන පුද්ගලයින් අතර පත් කිරීමට විවිධ උපක්‍රම වුන් භාවිතා කර ඇති බවට අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව තිබෙනවා. මේ අතර ඊයේ දින තුළ සිදුකළ වැටලීම්වලදී මද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් 122 ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් ළඟ තබාගත් පුද්ගලයෙකු සහ ඔහුට අනුබල දුන් තවත් පුද්ගලයෙකු වේලවිද්දි ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවටගත්තා. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටමින් විවිධ වංචාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසේ නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණා. රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු 36 හැවිරිදි පුද්ගලයෙක්. උපපොලිස් පරීක්ෂකවරයෙකු ආකාරයෙන් ව්‍යාජ ලෙස නිලැඳුමින් සැරසීගත් ඡායාරූප ඔහු අන්තර්ජාලයටද එක් කර තිබුණා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. මොරොන්තොට නව වෙළඳ සංකීර්ණය සහ හෙළබුජුන්හල සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. රුපියල් මිලියන 21ක් වැය කරමින් ඉදිකළ වෙළඳ සංකීර්ණය වෙළඳ කුටි 25කින් සමන්විතයි. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික මණ්ඩල නවනිලධාරී මණ්ඩලය වැඩබාර ගැනීම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ තිෂාර ජයසිංහ මහතා ඉදිරියේ මෙම පිරිස වැඩබාර ගත්තේ. සිංහ සමාජයේ සන්නදාන කළ සිංහ චාරිකාමය සමාජ සේවා සත්කාරය කතරගමින් ආරම්භ කෙරුණා. කතරගම සිට කොළඹ දක්වා ගමන් මාර්ගය තුළ ඇති සෑම සිංහ සමාජයක් සඳහාම ඇස් කණ්ණාඩි බෙදා දීම, පොත්පත්, මූණු ආවරණ ලබා දීම වැනි සමාජ සත්කාර රැසක් සිදු කෙරුණා. සිංහ සමාජයේ සමාජික සමාජිකාවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සන්නදාන කළ මාධ්‍ය හමුවක් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන මහතා ඇතුළු නියෝජිතයන් කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. දැන් ක්‍රීඩා පුවත්. ර
Red Bull Campus Cricket Tarangavaliye Kolamba BRC Pitiyedi saha Thurston Vidyalaya Krida Pitiyedi Pavattuna Pasugiya Dulaswanda Arambhavu Tarangavaliye 14 Vanda Dakwa Pavattuna Avasan Maha Tarangayata Dusukam Laba Gatte Colombo Central Campus Ha Imperial College Janakandayam Dekai Midi Imperial College Kandayama Ek Kadullakin Tarangaye Jayagrahane Himi Karagatta Palamuin Panduta Pardun Colombo Central Campus Kandayama Panduwara 20 Kadi Kadulu Atak Devi Lakunu 135 Ak Laba Gatta Imperial College Kandayama Ek Kadullak Idirivathi Bedi Jayagrahi Ilakke Pasu Karagiya Tarangavali Adhyaksha Brendan Kurup Mahata Athulu Pirisak Jayasankeetha Pradhanayata Ekwa Sitiya ඒපුවත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.